ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, දිනසීයයි බෞවර්ණ දහසයි වැඩසටහන සමගයි අදත් ඔබ එකතු වන්නේ ඔබේ අසුසස් පෙළ විභාගයේට දිනසීයකට පෙර සිට බහුවරණ ප්‍රශ්න දහසක් ඔබේ විභාගයට පෙර සාකච්ඡා කර දීමේ අරමුණෙන් තමයි වැඩසටහන ආරම්භ කළේ. එම වැඩසටහනේ තවත් පියවරක් තමයි අදත් මේ විදිහට ඔබ සමග ආරම්භ කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම ඊට අපි YouTube නාලිකාවට ඔබ අලුතින් පැමිණි කෙනෙක් නම් ඉටි අපි YouTube නාලිකාව subscribe කරන්න, ඉදිරියෙන් තියෙන bell icon එක click කරන්න ඔබට පුළුවන් අපේ අලුත්ම වීඩියෝ පිළිබඳව දැනගන්නට. මේ මතක් කිරීම සමගම යොමු වෙනවා අද බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විවරණය දෙසට. ප්‍රශ්න අංක 11, ශ්‍රේණිය M20 ලෙස සඳහන් කොන්ක්‍රීට් මිශ්‍රණයක මිශ්‍රණ අනුපාතය හා සම්පීර්ණ ප්‍රබලතාවය විය හැක්කේ. එතන මේ කාරණය ප්‍රශ්න ගණනාවකදී ඔබට ලැබිලා තියෙනවා. ඔබ අපේ බහුවර්ණ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා නම් මේ ප්‍රශ්නේ දැන් ඔබට බොහොම පුරුදු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට මේ M20 කියලා සඳහන් කරන දේ දැන් ඔබට මතනම් කරන්න පුළුවන්. M20ෙන් සඳහන් කරන්නේ මෙම කොන්ක්‍රීටය තැම්පත් කිරීමේ සිට දින 28ක් ගත වීමෙන් අනතුරුව දින 28කට පසුව මෙම කොන්ක්‍රීටය ලබා ගන්නා සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් 20ක් බව තමයි ග්‍රේඩ් එකෙන් කියන්නේ. දැන් දින 28කදී කොන්ක්‍රීටය ලබා ගන්නා සම්පීර්ණ ශක්තිය තමයි M20ෙන් කියන්නේ. එතකොට මෙයාගේ සම්පීර්ණ ප්‍රබලතාවය තමයි වර්ග මිලිමීටරයට නිව්ටන් 20යි. මිශ්‍රණ අනුපාතය ඔබ දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ග්‍රේඩ් 20 කියලා කියන්නේ 1 2 4 දොඩ පිළිතුරු අංක 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මම හිතනවා ඔබ මේ පිළිතුර නිවැරදි ඇති කියලා. අපේ වැඩසටහනත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙච්ච දරුවන්ට නම් මේක බොහොම පහසු ප්‍රශ්නයක්. අපිට මෙතන සාරාංශයක් කරනවා. M15 කියලා කියන්නේ 1 3 6. ඒ සඳහා භාවිතා කරන රළු සමහරකයේ ප්‍රමාණය මිලිමීටර 38 50 අතර වෙනවා. දින 28කදී මේ කොන්ක්‍රීටය ලබා ගන්නා සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 15යි. ඒ වගේම M20 ග්‍රේඩ් 20 කොන්ක්‍රීට් භාවිතා කරනවා වැරගන්නු කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා 1 2 4 මිශ්‍රණ අනුපාතය රළු සමහරකයේ ප්‍රමාණය මිලිමීටර 20යි. සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් 20යි. M25 කියලා කියන්නේ 1ට 1මාරට 3 මිශ්‍රණ අනුපාතය. රළු සමහරකයේ භාවිතා වන මිලිමීටර 12. සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් 25යි. විශේෂිත වැරගන්නු කොන්ක්‍රීට් මිශ්‍රණ සහ ජල ගබඩා ටැංකි. ඒ වගේම ජලය ගමන් කරන්න ගමන් කිරීම වැළැක්විය යුතු අපාරගම්‍ය ව්‍යුහයන් සකස් කිරීමේදී අපි M20 කොන්ක්‍රීට් එක භාවිතා කරනවා. ඊළඟට M30 කියන්නේ 1:1:2. ඒ සඳහා භාවිතා කරන රළු සමහරකයේ ප්‍රමාණයත් මිලිමීටර 12යි. ඒයි සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 30ක් වෙනවා. එතන මෙම කරුණු ඇත්තටම ඔබට කටපාඩමේ තියා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා ඔබගේ උසස් පෙළ විභාගය සඳහා. 12 වන ප්‍රශ්නය. සිමෙන්ති සඳහා භාවිතා කරන ආමාන පෙට්ටියක ගේජ් බොක්ස් අභ්‍යන්තර මිනුම වන්නේ. එතන අපි ගේජ් බොක්ස් එක ගැන මීට කලින් කතා කරලා තියෙනවා. ගේජ් බොක්ස් එකක් හදන්නේ සිමෙන්ති කොට්ටේක පරිමාවට සමාන වන විදියට. එතකොට අපි මේ ගේජ් බොක්ස් එක එහෙම නැත්නම් ආමාන පෙට්ටිය භාවිතා කරනවා රළු සමහරක සහ සියුම් සමහරක මිනුම් කර ගැනීමට පරිමාමිතික මිශ්‍රණවලදී. එතන මේව සමහරක පෙට්ටියේ මිනුම වෙන්නේ විශේෂයෙන්ම මේකේ මිනුම කියලා කතා කරන්නේ අභ්‍යන්තර මිනුම. දිග මිලිමීටර 400ක් පළල මිලිමීටර 350ක් සහ උස මිලිමීටර 290ක් කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. පිළිතුර අංක 1 තමයි නිවැරදි පිළිතුර වන්නේ. යොමු වෙමු ඊළඟ බහුවරණයට. 13 වෙනි ප්‍රශ්නය. මෙම gadol කොටස හඳුන්වන නම. නැත්නම් මෙම gadol කොටස හඳුන්වන්නේ. එතකොට අපිට පේනවා මේ gadol කොටසේ දිග පැත්ත ඉඳලා මේක අංශක 45කට තමයි මේක සාමාන්‍ය අපි කැපීම කරන්නේ. එහෙම නැත්නම් ආසන්න වශයෙන් මේ gadol දිග අපි B කියලා සැලකුවොත් ඒ දිගෙන් 4/3 වෙන විදිහට වෙන ස්ථානයත් එක්ක තමයි මේ කට් එක දාන්නේ. එතකොට අපි එක හඳුනනවා මයිටර් බාන්දුව කියලා. නිවරදි පිළිතුරු අංක 3. gadol කොටසත් ඔබට මීට පෙර ප්‍රශ්න පත්‍රවලදී විවිධ අවස්ථාවල හමු වුණා. එතකොට ඔබට මේක ඔබ මතකයේ තියාගැනීම ප්‍රයෝජනවත් වෙනා විභාගයේදී. එතකොට ආන බාන්දුව කියලා කියන්නේ gadolක් දිග අතර හරි අඩක් කැපුවා අපි කියනවා ඒක ආන බාන්දුව කියලා. එතන මේ තියෙන ආන බාන්දුවක්.
ගණ මහා බාන්දුව කිංක්ලෝස කියලා කියන්නේ ගඩොලේ දිග පැත්තකින් අඩක් සහ පල්ල පැත්තෙන් අඩක් වල සීමාව හරහා කපන ලද ගඩොලක් අපි හඳුන්වනවා කිංක්ලෝස එහෙම නැත්නම් මහා බාන්දුව කියලා. නඩ ගඩොල් තුන් කාල ඒ වගේම පට්ටම් භාගය එහෙම නැත්නම් බෙවල් බැට් කියන එක අපි හඳුන්වනවා ගඩොලේ දිග පැත්තෙන් 4න් 3ක් සහ අනිත් පැත්තේ දිග පැත්තෙන් අඩක් වෙන විදිහට මේ පැත්තෙන් 4න් 3යි b සහ මේ පැත්තේ 2න් 1යි b ප්‍රමාණයෙන් කට් කරපු ගඩොලක් අපි හඳුන්වනවා කපන ලද ගඩොලක් අපි හඳුන්වනවා පට්ටම් භාගය එහෙම නැත්නම් බෙවල් බැට් කියලා. ඒතර මම ඔබට ඔයිට කලින් වීඩියෝ එකක් මතක් කළා බැට් සහ ක්ලෝස කියන වචන දෙක යෙදෙන විදිහ. ක්ලෝස එහෙම නැත්නම් බාන්දුව කියන වචනේ ගොඩක් වෙලාවට අපි භාවිත කරන්නේ ගඩොලක සම්පූර්ණ දිග සහ පළල එක් පැත්තකින් හෝ යෙදෙනවා නම් අපි ඒක ගොඩක් වෙලාවට හඳුන්වන්නේ ක්ලෝස එකක් එහෙම නැත්නම් බාන්දුවක් කියලා. ඒතර පට්ටම් භාගය ගල් තුන් කාල වගේ ඒවා ඇදී සම්පූර්ණ ගඩොලේ දිග ඇතුළත් වෙන්නේ නැහැ එම ගඩොල් කොටසට. දිග හෝ පළල එක පැත්තකවත් ඇතුළත් වෙන්නේ නැහැ. අපි ඒව හඳුන්වනවා බැට් කියලා. හාෆ් බැට්, 3 ක්වාටර් බැට් ඒ වගේ විදිහට අපි හඳුන්වනවා. අපිට ඒකත් පොඩි ඉඟියක් වුණා මේ පිළිතුරක් සොයා ගැනීමේදී ප්‍රයෝජනවත් වන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 14 වෙනි ප්‍රශ්නය කියවන්න බලන්න. ඒ ප්‍රකාශය වස්තුවක් හෝ ද්‍රව්‍යයකින් ඔබට ක්‍රියා කරන බලයකින් වස්තුවක් හෝ ද්‍රව්‍යයකින් ඔබට ක්‍රියා කරන බලයකින් චාපයේ දිග වෙනස් වීමක් සිදුවන අතර එම බලය ඉවත් කළ විට නැවත යථා තත්ත්වයටපත් වීම. මෙහෙම බලයක් යෙදුවහම මෙයාගේ දිග වැඩි වෙනවා. මේ බලය අපි ඉවත් කළාම නැවත මුල් පිහිටීමටපත් වෙනවා. අපි ඒ ගුණාංගයට කියනවා මොකද්ද? ප්‍රත්‍යස්තතාව කියලා. ප්‍රත්‍යස්තතාව. නැට B මගින් දක්වන ප්‍රකාශනය අපි බලමු. ද්‍රව්‍යයක් මත බලයක් යෙදුව විට හැඩෙහි සිදුවන වෙනස් වීම. එතකොට අපි වස්තුවක් මත මෙහෙම බලයක් යෙදුවාම මෙයාගේ හැඩය විකෘති වෙනවා. ඒ බලය ඉවත් කළාට පස්සෙත් ඒ විකෘති වෙච්ච හැඩයම නැවත තියෙනවා, යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රත්‍යස්තතාවයට ප්‍රතිවිරුද්ධ ගුණාංගය. ඒක අපි හඳුන්වන්නේ මොකක්ද? සුවිකාර්යතාවය කිය. සුවිකාර්යතාවය. එතකොට කලබල වෙන්නේ නැතුව පිළිවෙලින් බලන්න ඕනේ. ඒට තියෙන්න ඕනේ පළවෙනිදී තියෙන ප්‍රත්‍යස්තතාව සහ සුවිකාර්යතාවය තමයි ඉවරදී පිළිතුර. එතකොට ප්‍රත්‍යස්තතාව සහ සුවිකාර්යතාවය තියෙනවා පළවෙනි පිළිතුරේ. ඒ දෙක මාරු කරලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඔබ කලබලයට දෙක තේරුවා නම් ඔබේ පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. එතකොට දැඩි බව කියලා කියන්නේ ආවේගී බලයන්ට ඔරොත්තු දීමේ හැකියාව. එහෙම නැත්නම් වස්තුවක් ගෙවී යාමට දක්වන ප්‍රතිරෝධය අපි හඳුන්වනවා දැඩි බව කියලා. ඊට තන්‍යතාවය කියලා කියන්නේ වස්තුවක තැළෙන සුදු බව. ආතන්‍යතාවය කියලා කියන්නේ වස්තුවක් තලලා කම්බියක් වගේ අදින්න පුළුවන් හැකියාව අපි හඳුන්වනවා ආතන්‍යතාවය කියලා. මෙම ද්‍රව්‍යවල ಗುಣ පිළිබඳව ඔබ නැවත මතක් කර ගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඔබගේ විභාගයට විශේෂයෙන්ම අපි මේ ගැන කතා කරන්නේ 12 ශ්‍රේණියේ 4 වන ඒකකයේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදේ යටතේ තමයි මේ පිළිබඳ මූලික සිද්ධාන්ත ඔබත් එක්ක කතා කරන්නේ. අපි යමු ඊළඟ බහුවර්ණ ප්‍රශ්නයට. තාක්ෂණ වේදී විකාශනයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් නොවන්නේ තාක්ෂණවේදී විකාශනයේ ප්‍රබල හැලුම් ලක්ෂයක් නොවන්නේ ගින්දර සොයා ගැනීම එක මිනිසා ආහාර يعني මාස් මුළු සාගෙන කන්නේ වෙනත ආහාර පිළියෙල කර ගැනීම ගින්දර භාවිතා කළා. ඒ වගේම සතුරන්ගෙන් සත්තුන්ගෙන් ආරක්ෂාව සඳහා ගින්දර භාවිතා කළා. ඒ වගේම සීතල නිමා ගැනීම සඳහා ගින්දර භාවිතා කළා. ඒ නිසා අපි ගින්දර මානව ඉතිහාසයේ තාක්ෂණවේදී විකාශනයේ සැලකීමේදී ප්‍රබල ලක්ෂයක් විදිහට සලකනවා. ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමත් එක්කම IC එක සොයා ගන්නවා ඊට අවුරුදු කීපයකට පසුව. ඒත් එක්කම මේ රික්තය වෙනුවට හොයාගත්ත ට්‍රාන්සිස්ටරය ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයේ ලොකු පෙරලියක් කරපු දෙයක්. ඒ නිසා අපි කලකනවා තාක්ෂණවේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් කියලා. ඒ වගේම වර්තමානයේ නිර්මාණය කරන අධිඋස නිවාස සංකීර්ණ වගේ දේවල් හදන්න පුළුවන් වුණේ සිමෙන්ති සොයා ගැනීමත් එක්ක. සිමෙන්තිත් තාක්ෂණවේදී විකාශයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් විදිහට සලකනවා. අපෙන් අහන්නේ නොවන්නේ මොකක්ද කියලා. විද්‍යුත් සන්නායකතාවයේ සොයා ගැනීමත් එක්ක තමයි පසුව විද්‍යුත් ධාරාව සොයා ගන්න ලබන්නේ. එතකොට විද්‍යුතය කියන සංකල්පය හඳුනා ගැනීම සඳහා මේ විද්‍යුත් සන්නායකතාවය හොයාගැනීම ඉතාමත් වැදගත් වුණා. ඒ නිසා අයත් තාක්ෂණවේදී ප්‍රබල හැරවුම් ලක්ෂයක් විදිහට සලකනවා. චෙරි බඳුන නිපද වීම සිදු වෙන්නේ දෙවන ලෝක යුද සමයේ ඉන්ධන ආරක්ෂිතව ප්‍රවාහණය කර ගැනීම සඳහා තමයි චෙරි බඳුන නිපදවන්නේ.
එතකොට චෙරි බඳුන නිපදවීම අපි හඳුන්වන්න සලකන්නේ නැහැ තාක්ෂණ වේදි විකාශනයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් කියලා. ඒක අපි සලකන්නේ දෙවන ලෝක යුද සමයේ සිදු කරන ලද තාක්ෂණික නිර්මාණයක් විදිහට. එතන චෙරි බඳුනට සමාන ආකෘතියක් තියෙන මේක ඇත්තටම චෙරි බඳුනක් නෙවෙයි, චෙරි බඳුනේ හැඩය ගත්ත ප්ලාස්ටික් වලින් හදන ලද ටැංකියක් තමයි මෙතන පෙන්වන්නේ. එතන චෙරි බඳුන මුලින්ම නිර්මාණය කළේ ලෝහ වලින්. එතකොට චෙරි බඳුනට සමාන අදහසක් ගැනීම සඳහා ඔබටෙහි ආකෘතියක් මම මෙතන අතිරේ දිස් වෙනවා. ඒ ආකෘතියක් ඔබගේ දැන ගැනීම සඳහා ඊළඟට අපි යමු ඊළඟ බහුවර්ණ ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. භාණ්ඩයක වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක වන්නේ. භාණ්ඩයක වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. එතකොට භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානවා මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව. මිනිසුන්ගේ අතේ සල්ලි නැත්තම් ඒ මිනිසා පරිභෝජනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ මිනිසා අතේ තියෙන සල්ලි ප්‍රමාණය නැත්තම් පුජ්‍යදෙකුට වියදම් කරන්න පුළුවන් මුදල් සීමාව අපි හඳුන්වනවා මොකක්ද? ක්‍රය ශක්තිය කියලා. එතකොට ක්‍රය ශක්තිය හොඳයි නම් පුජ්‍යලයෝ එතන ක්‍රය ශක්තිය වැඩි නම් මිනිස්සු සුපෝකභෝගී භාණ්ඩ පරිහරණය කිරීමට පෙළඹෙනවා. ඒත් එක්කම මාකට් එකේ තියෙන භාණ්ඩවල ඉල්ලුම ඉහළ යනවා. විවිධ භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිසු පෙළඹෙනවා. එතකොට මිනිසුන්ගේ මිලදී ගැනීමක් කියව අඩු වෙනවා. ඔවුන් භාණ්ඩේ තියෙන වෙළඳපොළේ තියෙන සුඛෝපභෝගී භාණ්ඩ, ඒ වගේම විවිධ ආදේශන භාණ්ඩ වගේ දේවල් පරිහරණය කරන්නේ නැතුව මූලික භාණ්ඩ නැත්නම් මූලික අවශ්‍යතා සන්තුෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය කරන සීමිත භාණ්ඩ පරිභෝජනයකට හැඩගැසෙනවා. ඒ නිසා ක්‍රය ශක්තිය කියන එකේ ඉන්නම කරේ ඍජු බලපෑමක් ඇති කරනවා පුතාලා. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති භාණ්ඩයක වෙළඳපොළ ඉල්ලුම කෙරෙහි ඉල්ලුම තීරණය කරන්න ඍජුම බලපානවා. විශේෂයෙන්ම වර්තමානයේ ගත්තොත් එහෙම රජය විසින් මෝටර් රථ ආනයනය සීමා කරලා තියෙනවා, නැත්නම් ගෙටන එක තහනම් කරලා තියෙනවා. ඒ නිසා දේශීය වෙළඳපොළේ තියෙන භාවිතා කරපු මෝටර් රථ වල පවා මිල ගණන් ඉතා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිය සහ රජයේ නීති රීති වලට අනුව වාහන ආනයනය කරන්න නොහැකි වීම. එතකොට ඒක ඍජුවම රාජ්‍ය ප්‍රතිපත්ති මත ඉල්ලුම කෙරෙහි බලපෑම ඇති කරන. ඊළඟට පාරිභෝගික සංඛ්‍යාව. එතන යම් ප්‍රදේශයක ඉන්න පාරිභෝගික සංඛ්‍යාව වැඩි නම් ඒ පරිභෝජන භාණ්ඩ ප්‍රමාණය වැඩි ඒ ප්‍රදේශයේ. එතකොට ඒ පරිභෝජන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා, පාරිභෝග්‍ය වැඩි වෙනවා. ඒ නිසානේ අපි සාමාන්‍ය සිල්ලර කඩයක් ගමේ දාන සිල්ලර කඩයකට වඩා අපි හිතමු ගමක කඩ කාමරයක් අපිට ගන්න පුළුවන් රුපියල් 10,000කට 15,000කට වගේ මුදලකට. එහෙම කඩ කාමරයක් දාන්න නැතුව නගරයක ගිහිල්ලා රුපියල් 40,000ක් 50,000ක් ලක්ෂයක් වගේ මුදලක් මාසෙකට වියදම් කරලා කඩ කාමරයක් අරන් එතන සිල්ලර කඩයක් දාන්නේ. මොකද නගරයට ඇදීගෙන ජනසංඛ්‍යාව වැඩි, එතන යන පාරිභෝග්‍ය ප්‍රමාණය වැඩි. ඒ නිසා වැඩි සේල් එකක් කරන්න පුළුවන් නිසා. ඒතර පාරිභෝගික සංඛ්‍යාව අනිවාර්යයෙන්ම භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපානවා. එhmenan A B සහ C කියන ප්‍රකාශ තුනම සියල්ලම ඉල්ලුම කෙරෙහි බලපාන සාධක වෙන. එහෙනම් පිළිතුර වන්නේ පිළිතුර අංක 5. ඊළඟට අපි යමු 17 වෙනි බහුවර්ණ ප්‍රශ්නයට. 17ට සම්මත A2 ප්‍රමාණයේ කඩදාසියක ප්‍රමාණය වන්නේ. ඒකට විශේෂයෙන්ම ඔබ A0 කඩදාසිය සහ A4 ප්‍රමාණයේ කඩදාසියක ප්‍රමාණය ඔබ මතක තබා ගන්නවා නම් ඔබට ඒක තුලින් සම්මත A2 ප්‍රමාණයේ කඩදාසියක ප්‍රමාණය හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වේගයෙන් පිළිතුරු සපයනවා නම් ඔබ විශේෂයෙන්ම A4, A2 සහ A1 කියන කඩදාසිවල ප්‍රමාණයන් මතක තබා ගන්නවා නම් ඒක ඔබට බොහෝ විට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි ගත්තොත් මේකේ පිළිතුර වෙන්නේ 420,594 කියන පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි සම්මත A2 ප්‍රමාණයේ කඩදාසියක නිවැරදි ප්‍රමාණය වන්නේ. ඊතර මේ තියෙන්නේ SI ප්‍රමිතියට අනුව කඩදාසි වර්ගීකරණය, ISO ප්‍රමිතියට අනුව. එතකොට A ශ්‍රේණියේ කඩදාසියක් ගත්තාම A1 කියලා කියන්නේ 594,841. එතකොට A0 කියලා කියන්නේ මේ ලොකු කඩදාසිය. එතකොට A0 එක වෙන්නේ මේ වගේ දිග පැත්ත පල්ල බවට පත් වෙනවා. පල්ල වගේ දෙගුණයක් වෙනවා මේ කඩදාසියේ දිග. ඒ කියන්නේ 841යි 1189ක් වෙනවා මෙයාගේ දිග. ඊළඟට ඒ කඩදාසියේ දිග පැත්තට හරිය අඩක් අපි සලකනවා. A1 කඩදාසිය A1 එකෙන් අඩක් A2 කඩදාසිය, A2 කඩදාසියෙන් හරිය අඩක් A3 කඩදාසිය, A3 කඩදාසියෙන් භාගයක් A4 කඩදාසිය විදිහට තමයි මේ කඩදාසි වර්ගීකරණය තියෙන්නේ. එතකොට ඔබට පේනවා සම්මත A2 ප්‍රමාණයේ කඩදාසියක් කියලා කියන්නේ A4 කඩදාසියක් මෙන් සිව් ගුණයක
ප්‍රමාණයක් තමයි අපි A2 කඩදාසියක් කියලා කියන්නේ. A2 කඩදාසිය වගේ දෙගුණයක ප්‍රමාණයක් තමයි A1 කඩදාසියක් කියලා කියන්නේ. එතකොට A1 කඩදාසියක් A4 කඩදාසිය වගේ 8 ගුණයක් වෙනවා. එහෙනම් A0 කඩදාසියක් A4 කඩදාසිය වගේ 16 ගුණයක් විශාල වෙනවා. එතන මේ සම්බන්ධතාවයන් ඔබ දන්නවනම් ඔබට එක කඩදාසියක දිග හෝ දිග සහ පළල මතක තියෙනවා නම් එතන ඉඳලා ඉදිරියට අනිත් කඩදාසිවල දිග පළල ගොඩනගා ගැනීමේ හැකියාවක් තිබෙනවා. කටපාඩම් කරන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. නම් කටපාඩම් තිබෙනවා නම් ඔබට ඉතා ඉක්මනින් පිළිතුරක් කරා යෑමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට එහිදී ඉතුරු වන කාලය ඔබට පුළුවන් වෙනත් ප්‍රශ්නයක් සඳහා වැය කරන්න. අපි යමු මෙමු 18 වෙනි ප්‍රශ්නයට. යම් ඉන්ධනයක් එහි ස්වංජ්වලන උෂ්ණත්වයට රත් වීමෙන් පසු ගින්නක් ඇතිවිය හැකිය. මේට උදාහරණයක් වන්නේ. එතකොට අපි දන්නවා යම් කිසි අපි ගත්තොත් එහෙම අමුවෙන් තනකොළ ටිකක් සුද්ධ කරලා අපි ගින්දර අවුලවන්න ගියොත් එහෙම ඒක ඇවිලෙන්න ටිකක් ලොකු කාලයක් යනවා. නමුත් ඒ තනකොළ ටිකක් වේලුණාට පස්සේ අපි ගින්දර ටිකක් දුන්න ගමන් එයා ඇවිලෙනවා. එතකොට අපි බාහිරෙන් ගින්දර දුන්න ගමන් අර වියලි තනකොළ ටික දහන පෝෂකයක් විදිහට ක්‍රියා කරලා ඇවිලෙනවා. අපි ඒක හඳුන්වනවා සාමාන්‍යයෙන් ගිනි ඇවිලෙන විදිහක්. එතකොට අපි ගිනි දැල්ලකට නිරාවරණය වුණාම ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් වෙනවා නම් ඒක ගිනි ගන්න. එතකොට අපි මෙතෙන්දි කතා කරන්නේ එහෙම නෙමෙයි ස්වංජ්වලන උෂ්ණත්වය. එතකොට අපි යම් කිසි ද්‍රව්‍යයක් කරගෙන ඒ ද්‍රව්‍ය වෙතට සැපෙන තාප ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වීගෙන යද්දී එක්තරා මොහොතකදී මෙයා බාහිර ගිනි පුලිඟුවක ආධාරයකින් තොරව ස්වයන්න දහණය වෙන අවස්ථාවක් ඇති වෙනවා. අපි ඒක හඳුන්වන ස්වංජ්වලන උෂ්ණත්වය කියලා. දැන් පෙට්‍රල් එන්ජිම එක දහණය සිද්ධ වෙන්නේ ඇත්තටම ස්පාර්ක් එකක් මගින් අපි ගිනි පුලිඟුවක් ලබා දෙනවා. ඒ නිසා එතන ස්වංජ්වලනයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට ගිනි පෙට්ටියක් මගින් ගිනි කූරක් දැල්වීම. එතෙන්දී අපි කරන්නේ ගිනි පෙට්ටිය මත ගිනි කූර චලනය කරනවා. එතකොට ඒ පෘෂ්ඨ දෙක අතර ඇති වෙන ඝර්ෂණය නිසා ගිනි කූරු හිසේ තියෙන වෙඩි බෙහෙත්වල ස්වංජ්වලන උෂ්ණත්වයට ළඟා වීම නිසා එම ගිනි කූර දැල්වීම සිද්ධ වෙනවා. එමනම් නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 2. තර කඩදාසියකට ගිනි දැල්වීම කිව්වහම අපි බාහිරින් ගිනි දැල්ලක් ලබා දෙනවා කඩදාසියට. ඒ නිසා ඒ කඩදාසිය දැවීම ආරම්භ වන්නේ ස්වංජ්වලන උෂ්ණත්වයට පත් වෙලා නෙවෙයි. ඒ වගේම ඩීසල් බැරලයකට ගිනි පුලිඟුවක් ලබා දුන්නට ඩීසල් බැරලයකට ගිනි පුලිඟුවක් ලබා දුන්නට දහණය වෙන්නේ නැහැ. අපි ඒ සඳහා මද ඩීසල් වල පීඩනය වැඩි කරනවා. නැත්නම් උෂ්ණත්වය වැඩි වෙලා තිබ්බොත් තමයි ගිනි ගැනීම ආරම්භ වෙන්නේ. නිකන් ගිනි පුලිඟුවකට එකපාර ඩීසල් බැරලයකට දහන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ නැහැ. ඒ වගේම ලිපි දර ලිපක ගිනි මෙලවීම. එතකොට එතෙන්දි කරන්නේ දර ලිපේ තියෙන අඟුරු කොහමද ගිනි දැල්ලක් තියෙනවා. එතකොට ඒකට අපි හොඳින් ඔක්සිජන් ලබා දීමෙන් තමයි අපි ඒ ගිනි දැල්ල බාහිරට පේන මට්ටමට වර්ධනය කරගන්නේ. එතකොට මේ අහන ප්‍රශ්නයට අනුව නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 ගිනි පෙට්ටියක් මගින් ගිනි කූරක් දැල්වීම. අපි යමු එමු ඊළඟ බහුවර්ණ ප්‍රශ්නයට. 19 වන බහුවර්ණ ප්‍රශ්නය. ගොඩනැගිල්ලක පාරිභෝගික ඒකකයේ ගින්නක් හටගෙන ඇත. එතකොට මෙතන පාරිභෝගිකයේ කිව්වම දරුවෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතන වඩා හොඳයි විදුලි පාරිභෝගික ඒකකයේ කියලා තිබ්බනම්. ඒ නැතත් දරුවෙක්ට අදහස එන්න ඕනේ පාරිභෝගික ඒකකයේ. එහෙම නැත්නම් කන්සියුමර් බොක්ස් එක කියලා නිවසක කියන්නේ විදුලි පාරිභෝජන ඒකකයට. එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකට තමයි අපි විභේදුම් පෙට්ටියට තමයි අපි මේ පාරිභෝගික ඒකකයේ කියන වචනේ භාවිතා කරන්නේ. ගින්නක් හටගෙන ඇත. අසල ස්ථානයක රතු කළු සහ නිල් වර්ණයන් සහිත ගින්නිවන උපකරණ සවි කර ඇත. මෙම ගින්න නිවීම සඳහා මින් කුමන වර්ණයෙන් වර්ණයන්ගෙන් යුත් ගින්න නිවීමේ උපකරණ භාවිතා කළ හැකිද? එතකොට සාමාන්‍යයෙන් විදුලි ගින්න නිවීම සඳහා අපි ජලය භාවිතා කරන්නේ නැහැ. එතකොට ජල ගින්න නිවීම වලට භාවිතා කරන්න බෑ. එතකොට ජල ගින්න නිවීමේ වර්ණය රතු පාට පටියක් තියෙනවා. එතකොට මේ ගින්න නිවීම උපකරණ ඔක්කොම නව සම්මතයන්ට අනුව රතු පැහැයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එම ගින්න නිවීමේ උපකරණය හඳුනා ගැනීම සඳහා මේ ගින්න නිවීමේ උපකරණයේ ඇතුළත් වන ගින්න නිවීමේ ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ඒකට අදාළ වර්ණ පටියක් අපිට එම සිලින්ඩරේ මත දක්නට ලැබෙනවා. එතකොට ජල ගින්න නිවීමේ රතු පාට පටියක වෝටර් කියලා සඳහන් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම වෙට් කෙමිකල්ස් අපිට භාවිතා කරන්න බැහැ. මොකද තෙත් දේවල් වලට විදුලිය කාන්දු වෙන්න පුළුවන්. ඒ නිසා අපි තෙත් සහිත දේවල් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා වෙට් කෙමිකල් කියන එකත් අපිට භාවිතා කරන්න බැහැ. ඊළඟට ෆෝම් භාවිතා කරන්නත් බැහැ. ෆෝම් කියලා කියන්නේ පෙන පෙන හැදෙන්නේ ජලය සමග, එහෙම නැත්නම් ද්‍රාවණයක් සමග තියෙන තෙතමනිය තියෙනවා. ඒ වගේ එකක් අපිට විදුලි පාරිභෝගික ඒකකයක විදුලි ගින්නක් නිවීම සඳහා භාවිතා කරන්න බැහැ. එහෙනම් දැන් අපිට ඉතුරු වෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් තමයි ඉතාමත්ම සුදුසු ගින්න නිවීමේ උපකරණය වන්නේ විදුලි ගින්නක් නිවීම සඳහා. ඊට අමතරව අපිට රසායනික කුඩු
ගින්නිමනේ භාවිතා කරන්න පුළුවන් නිල් පහති වර්ණ පටියක් තමයි හිතෙන්නේ. එතකොට වියල් රසායනික කුඩුත් අපිට භාවිතා කරන්න පුළුවන්. එහි තියෙන්නේ නිල් පාට වර්ණ පටියක්. කියන නිවර්ද පිළිතුර වන්නේ නිල් සහ කළු කියන පිළිතුර. පිළිතුර අංක 5 තමයි නිවර්ද පිළිතුර වෙන්නේ. වඩාත්ම සුදුසු ගින්නි විභකරණය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ගින්නිමනය. මොකද වෙට් මේ කෙමිකල් පවුඩර් එක අපි භාවිතා කළොත් මේ පවුඩර් එක විදුලි උපාංග මත තැවරෙනවා. එතකොට තැවරීමත් එක්ක විදුලි උපාංග නැවත අපිට පිරිසිදු කරලා තමයි නැවත භාවිතා කරන්න වෙන්නේ. ඉතින් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ අපිට කාබන් ඩයොක්සයිඩ් ගින්නිමනය භාවිතා කරලා ගින්න මැඩ පවත්වන්න පුළුවන් නම්. නමුත් ගින්න පැතිර දින අවස්ථාවකදී කාබන් ඩයොක්සයිඩ් ගින්නිමනයෙන් අපිට ගින්න පාලනය කරන්න බැරි නම් අපිට ඒ සඳහා වීර රසායනික කුඩු ගින්නිමනය භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි යොමු වෙමු අද දිනේ අවසාන ප්‍රශ්නය ඔබට ලැබුණු අද දිනේ බවවන ප්‍රශ්න 10ට අදාළව කාර්මික චිත්‍රවල සිහින් අකණ්ඩ අවදි රේඛාව භාවිතා කරනු ලබන්නේ. එතකොට සිහින් අකණ්ඩ අවදි රේඛාව අපි භාවිතා කරනවා විශේෂයෙන්ම අපි ඩ්‍රෝවින් එකක් ඇඳා මේ ඩ්‍රෝවින් එකේ ඡේදීය පෙනුම් ඇඳීමේදී ඡේදන වෙන පෘෂ්ඨය අපි වර්ණ ගැන්වීමක් කරනවා. එතකොට මේ පෙන්වන්නේ ඒ ආකාරයට වර්ණ ගන්න අවස්ථාවක්. එතකොට ඡේදීය පෘෂ්ඨය මේ විදිහට අපි හැච් එකක් දානවා කියලා අපි කියනවා. වර්ණ ගන්නනවා. එතකොට මේ හැච් එක දැමීම සඳහා අපි භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම සිහින් අකණ්ඩ අවදි රේඛාව. අපි මේක අඳින්නේ 2H පැන්සලෙන් ලාවට තමයි අපි මේ රේඛාව ඇඳීම කරන්නේ. දැන් නිවර්දි පිළිතුර වෙන්නේ සිහින් අකණ්ඩ අවදි රේඛාව භාවිතා කරන්නේ ඡේදනය කළ යුතු ස්ථාන දැක්වීම සඳහාය, කඩ පෘෂ්ඨයන් දැක්වීම සඳහාය. එතකොට කඩ පෘෂ්ඨයන් දැක්වීම සඳහා තමයි නිවර්දි පිළිතුර වන්නේ පිළිතුර අංක 2. ප්‍රඡේදනය කළ යුතු ස්ථාන දක්වන්නේ දෙකලවර ඝන අකණ්ඩ දාම රේඛාව. ඊළඟට සැඟිදාර දැක්වීම සඳහා අපි භාවිතා කරනවා කඩ රේඛාව කියන එක. ඒතර කඩ රේඛාව අඳින්නත් අපි 2H පැන්සලෙන් ලාවට. ඝන අකණ්ඩ රේඛාව අපි අඳින්නේ 2B පැන්සලෙන්. ඒක අපි වස්තුවක පෙන්න දාර දැක්වීම සඳහා භාවිතා කරනවා. ඊළඟට සිහින් අකණ්ඩ රේඛාව මානෙදීම හරස් කර දැක්වීම සහ නිර්මාණ රේඛා දැක්වීම සඳහා අපි භාවිතා කරනවා සිහින් අකණ්ඩ රේඛාව. සිහින අකණ්ඩ අවදි රේඛාව භාවිතා වෙන අවස්ථා කිහිපයක්ම තියෙනවා. මානෙදීමේදී හරස්කඩ දැක්වීම, මේ හරස්කඩේ හැච් එක දැක්වීම සඳහා අපි භාවිතා කරනවා. ඊළඟට නිර්මාණ රේඛා දැක්වීම සඳහා අපි භාවිතා කරනවා සිහින් අකණ්ඩ රේඛාව. ඒක අඳින්නේ 2H පැන්සලෙන්. ඊළඟට සිහින් දාම රේඛාව දිග ඉර සහ කෙටි ඉර, ඒකට අපි තව නමක් භාවිතා කරනවා මධ්‍ය රේඛාව කියලා. ඒ භාවිතා කරනවා වස්තුවක සම්මිතික බව හෝ එහි මධ්‍ය අක්ෂය දැක්වීම සඳහා. ඊළඟට දෙකලවර ඝන දාම රේඛාව භාවිතා කරනවා වස්තුව ඡේදනය කරන්න ඕන ස්ථානය දැක්වීමට. එතන මෙතන ඒ රේඛාවේ භාවිතයත් අපිට පේනවා. මේ වස්තුව මෙම පෘෂ්ඨය හරහා කපන්න කියන එක දක්වන්නේ අපි දෙකලවර ඝන. අපිට පේනවා දෙකලවර ඝනම තියෙනවා. අනිත් එක සාමාන්‍ය දාම රේඛාවක් තියෙන්නේ. දෙකලවර ඝන දාම රේඛාවක් භාවිතා කරනවා ඡේදනය කළ යුතු ස්ථාන දැක්වීම සඳහා. එහෙමනම් දුවේ පුතේ, අද දිනේ පිළිතුරු විවරණය මෙතනින් අවසන් වෙනවා. තවත් පිළිතුරු විවරණයකින් අපි හෙට දිනේ සුපුරුදු වේලාවට රාත්‍රී 10ට මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන්.